අයිබෝවන් සිංහල රිවියස් වලින් අද මම කතා කරන්නේ Facebook අලුතෙන්ම හඳුන්වා දුන්න 3D photos ගැන. ඔයා තාමත් මේ 3D photos Facebook කරහා දැකලා නැත්නම් මේ තියෙන්නේ 3D photos sample කීපයක්. ඔයාට පේනවා ඇති ෆෝන් එක 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 පැති වලට හරවද්දි scroll කරද්දි අපිට මේ 3D effect එක මේ photo වල දකින්න පුළුවන් කියලා. අලුත්ම trend එකක් වෙච්ච මේ වගේ photos ගන්න කොහොමද? ඒවා Facebook එකට upload කරන්නේ කොහොමද? කියන එක ගැන මම ඔයාලට කියලා දෙන්න. මුලින්ම අපි upload කරන්නේ photo එකක් අරගමු. මම ෆෝන් එකේ කැමරා ඔන් කරලා portrait mode එක හරහා photo එකක් ගන්නයි හදන්නේ. ඒ ගමන්ම මම කියන්නම් වඩාත් හොඳ විදිහ result එකක් ගන්න නම් අපි මොන විදිහෙද මේ photo එක ගන්න ඕනි කියලා. අංක 1. ඔයා capture කරන දේ නැත්නම් capture කරන කෙනා ඔයාට වඩා අඩි 3ක් හෝ 4ක් ඈතින් ඉන්න ඕනි. ඒ වගේම 3D විදිහට කැපිලා පේන වටපිටාවක් තියෙනවා නම් වඩාත් හොඳයි. අංක 2. විවිධ පාට ඔයා ගන්න පසුතලයේ තියෙනවා නම් වඩාත් හොඳ result එකක් අරගන්න ඒක ඔයාට ලොකු උදව්වක් වෙනවා. අංක 3. ඔයා ගන්න ෆොටෝ වල ග්ලාස් වගේ විනිවිද පේන දේවල් එහෙම නැත්නම් ගොඩක් දීප්තිමත් දේවල් තියෙනවා නම් හොඳ රිසල්ට් එකක් අරගන්න අමාරුයි. මම අරගත්ත ෆොටෝ එක දැන් අපි Facebook එකට අප්ලෝඩ් කරමු. Facebook එකට අප්ලෝඩ් කරන්න කලින් කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඔයාගේ Facebook app එක මුලින්ම අප්ඩේට් කරගන්න ඕනේ latest version එකට. ඊට පස්සේ app එක open කරලා status box එකට ගිහින් පහළ තියෙන 3D photos කියන option එක select කරන්න ඕනේ. මේ option එක select කරාම ඔයාගේ portrait image folder එක තමයි open වෙන්නේ. මෙතනින් ඔයාට අවශ්‍ය image එක තෝරගන්න පුළුවන්. Facebook එකට අප්ලෝඩ් කරන්න කලින් අපිට අපේ 3D photo එකේ preview එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ෆොටෝ එකත් එක්කම ස්ටේටස් එකක් දාන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක්ව ටැග් කරන්න, ලොකේෂන් එකක් දාන්න වගේම දැනටම ඔයා දාන්න Facebook option මේ 3D photo option එකත් එක්කත් පාවිච්චි කරන්න පුළුවන්. මම අප්ලෝඩ් කරපු 3D photo එක මේ විදිහට new speed එකේ බලා ගන්න පුළුවන්. දැන් මම කියන්නම් මේ 3D photo option එක enable කරගන්න ඔයා phone එකෙන් මොන වගේ දේවල්ද කරන්න ඕනි කියලා. මුලින්ම ඔයා Facebook 360 කියන page එකට ගිහින් මේ page එකට like එකක් දාන්න ඕනි. එතකොට තමයි මේ 3D photo option එක ඔයාට status එකට යටින් පෙන්නන්නේ. ඔයාගේ phone එක dual camera setup එකක් තියෙන phone එකක් වෙන්න ඕන. ඒ camera පාවිච්චි කරලා portrait mode එකෙන් ගත්ත photos වල තමයි මේ 3D effect එක ඇතුළත් වෙන්නේ. මේ feature එක තාම සංවර්ධන අවධියේ තියෙනවා. ඒ නිසා මම මේ review එක කරන අවස්ථාවෙදී මේ feature එක support කරන්න නම් ඔයා ළඟ iPhone 7 Plus, iPhone 8 Plus, iPhone 10 එහෙමත් නැත්නම් මෑතකදී හඳුන්වා දීපු iPhone 10s එකක් තියෙන්න ඕනේ. දැනට කිසිම Android phone එකකට මේ feature එක ලබා දීලා නැහැ. නමුත් ඕනම device එකකින් upload කරපු 3D photo එකක් බලා ගන්න අවස්ථාව දීලා තියෙනවා. නොබෝ දිනකදීම Android වලටත් මේ feature එක ලබා දෙන්න Facebook සමාගම කටයුතු කරනවා කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ස්තුතියි දිගටම රීරියත් එක්ක රැඳලා හිටියට මේ වගේම video දාපු ගමන් බලන්න. තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම video එකකින් හම්බෙන්න. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.